හයි ගුවන් අද අපි සූදානම් වෙන්නේ සිරිගුණ සිංහගේ උදය පද්‍ය පන්තියට රසාස්වාදයක් කියන සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විදිහට මීට කලින් අපි රසාස්වාදයක් ලියන විදිහ පිළිබඳ යම් යම් වීඩියෝස් කීපයක් ගෙනහලා ඇති පුතේ මේ අතරේ ඔයාලට කියන්න තියෙන්නේ මේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ උමග ජාතකයේ පිළිබඳවත් සැරින් සැරේ කරුණු විමසලා දූල පුතාලා ගොඩ දෙනෙක් අහලා ඉවලා තිබුණා කමෙන්ට්ස් එහෙම. ඒ නිසා මම බලාපොරොත්තු වුණා ඒකත් මේ කොටස් කීපයක් විදිහට ඔයගලන්ට ගේන්න. ඉතින් ඒ අතරට මට පුළුවන් වේවි සමහරක් විට රසාස්වාදයේ සියලුම පද්‍ය පන්ති වල රසාස්වාදයන් මේ විදිහට ලිඛිතව ගේන්න. එතෙන්දී ඔයාගේ ටීචර් කියා දීපු දේ ඔයා දැන්නදී මේ සියල්ල එකතු කරන්න මම දෙන්නේ පුංචි ගයිඩ්ලයින් එකක් විතරයි හොඳේ ඒකත් මම මේ වෙලාවේ කියන්න ඕන මේ තුලම මේ මතම යැපෙන්න එපා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් ඉතින් රසාස්වාදයෙන් ඔයා උගත් සියල්ල නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න මම කරන්නේ පුංචි මග පෙන්වීමක් විතරයි හොඳේ ඒකත් මේ වෙලාවේ කියන්න ඕන හොඳයි මේක තියෙන්නේ පෙරදිග ගොරහැඩි රකුසෝ මගේ ධානයේ ඇයි කඩන්නේ නිදා ගන්න පොරවගත්ත කළු රෙදි පොට මොකටද මේ තීරු වලට ඉරා දමන්නේ කුරුල්ලන්ට ගල් ගහලා උන් හොඳටම බිය කරලා මල් පොහොට්ටු තිගැසිලා කඳුළු හෙලනවා ඇස් දෙක මම අරින්නේ නැහැ තුරුළු කරන් භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ දැහන ලෝකයටම ඔය විදිහට තමයි පද්ධි පන්තිය තියෙන්නේ මගේ පොතේ නම් පිටු අංක 110 111 කියන පිටු. ඉතින් මේ අතරේදී ප්‍රශ්න පහක් තියෙනවා ඔබ දන්නා පරිදි ලකුණු 25ක ප්‍රශ්නයක් මේ රසාස්වාදයේ කියන්නේ. තියෙන්නේ මෙහිමයි පහත පද්ධි පන්තිය කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් රසාස්වාදයක් ලියන්න ලකුණු 25යි. 1 පළවෙනි ප්‍රශ්නය උදෑසනක සිදුවීම් කවියා දැක ඇත්තේ කෙසේද? 2 ස්වාභාවික සිදුවීම් කතකයාගේ මනසට දැනුනේ කෙලෙසින්ද? 3 කතකයාට උදය අසුන්දර වූ බවට සාධක මොනවාද? 4 යොදාගෙන ඇති කාව්‍යෝක්ති කවියාගේ වස්තු විශේෂ සඳහා කොතෙක් දුරට ගැලපේද? 5 ප්‍රශ්නය අපූර්වත්වයෙන් සිය නිර්මාණය සාර්ථකත්වයට විවාහ කරගෙන ඇතිද? ඔක තමයි ප්‍රශ්න පහ. නැවත ඕනම් රිපීට් කරලා බලන්න. මං වෙලාව ගොඩක් ගත වෙන නිසා එක සැරෙම පිළිතුර කියාගෙන යනවා. හොඳයි. එහෙනම් මේ විදිහට තියෙන්නේ. සිරි ගුණසිංහයන් විසින් විරචිත උදය පද්‍ය පන්තිය අපූර්වත්වයෙන් යුතු පද්‍ය පන්තියකි. සාමාන්‍ය පරිදිම උදෑසනක සිදුවීම මෙහිදීද කතක මනසට ග්‍රහණය වේ. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය නම් කතකයා එම සිදුවීම් හි දකින්නේ සාමාන්‍යයකු දකින අයුරකින් නොවේ. ප්‍රධාන වශයෙන් මෙහි කතකයා දිනයේ උදාවට වෛර කරන්නකි. ඇතැම් විට පවත්නා සමාජ වටපිටාවේ තරගකාරීත්වය මතින් මෙම කතකයාට ගමන් කිරීමට සිදුවීම තුළින් එම තත්ත්වයන් ජය ගැනීමට මුල්කාලීනව දැඩි වෙහෙසක් දරා උත්සාහවත් වූ අයෙකු වීමටද පිළිවන. ඒවා මොහු දකින්නේ සාමාන්‍ය අයෙකු දකින මට සිලුටු සුන්දර වූ අයුරකින් නොවේ. තමාට පැමිණුණු මහත් වූ ව්‍යසනකාරී එමෙන්ම දැඩි කලබලකාරී මනසත් සමගින් ඔහු මේ සියල්ල දකින්නේ වෙනස් වූ අයුරකිනි. සූර්යාගේ ආගමනය පෙරදිග ගොරහැඩි රකුසෙකු ලෙස දකි. අරුණෝදයේ උදාව හා අන්ධකාරයෙන් ලෝකය මිදීම ඔහුට අනුව පොරවාගත් කළු රෙදි පොට තීරුවලට ඉරා දැමීමකි. විහඟනාදය කැට කැබලිති වලින් පහරකා බයබිරාන්ත වූ සේකි. පිබිදුණු මල් මත වූ පිණි බිඳු මල් වලින් සැලුණු කඳුළු බිඳු බඳුය. ඒ තමයි පළවෙනි එකට උත්තරේ. හරි. ඒ කියන්නේ ඒ කොටස දක්වා ලියලා එතන පළවෙනි එක. ඒක එක දිගටම ලියන්නේ. ඊට පස්සේ රූලක් ඇරලා දෙවනි
ප්‍රශ්නයට පිළිතුර ලියනවා ඔය විදිහටම දැන් දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ ස්වාභාවික සිදුවීම් කතකයාගේ මනසට දැනුනේ කෙලසින්ද කියලානේ එතකොට පූලක් කරලා මෙහෙම ලියවෙන්න ඕන මේ කොටසක් විතරයි ඔයා දන්න දේත් ටීචර් කියා දීපු දේත් මූලික කරගෙන ඒ ඔස්සේ ලියන්න මම කරන්නේ පුංචි මග පෙන්වීමක් විතරයි සාමාන්‍ය දින උදාවකදී සූර්යාගේ ආගමනය මොහුට මහත් බය උපදවන්නකි එනම් තමන් උදෑසන හෙවත් දිනයේ උදාව අසීමාන්තික බරකින් යුක්ත වූ බවක් මෙහිදී හැඟෙයි පිබිදුණු මල් මත වූ සීතල සුසිනිඳු පිනිබිඳු කතක මනසට ග්‍රහණය කරවන්නේ තිගැස්සුණු මලින් මිදුණු උණු කඳුළු කැටලෙසිනි උදෑසන අසිරියෙන් කුල්මත් වූ විහඟනාදය කතක මනසේ කන් බිහිරි කරවන කතක මනස කන් බිහිරි කරවන විලාසයක් පෙන්වයි මහත් කන්දොස් ක්‍රියාවකින් එමෙන්ම අඳුරේ ප්‍රාදුර්භූත වීම කවුරුන් විසින් හොසිය කළු පැහැති පොරෝනාව තීරුවලට ඉරා දැමූසයක් මෙහිදී කතකයා දකි මේ සියල්ලෙන් පෙනී යන්නේ උදෑසනක සිදුවුණු ස්වාභාවික සිදුවීම් සියල්ලම කතකයාගේ මනස ප්‍රතික්ෂේප කරන සංසිද්ධි ධාමයක් ලෙසටයි ඒ අපි කිව්වේ දෙවනි ප්‍රශ්නයට තුන්වෙනි කොටස අහනවා කතකයාට උදය අසුන්දර වූ බවට සාධක මොනවාදනි තුන්වෙනි කොටසදී එතෙන්දී මේ විදිහටම තවත් රූලක් කරලා අංක 3 දාලා ලියනවා සාමාන්‍ය අයෙකුට දිනයක උදාව තවත් ප්‍රභාෂර උදයකි එනම් පෙර දින නිම නොකළ දේ නිම කිරීමට අලුත් දෙයක් පටන් ගැනීමට ඥාති සම්බන්ධතා පැවැත්වීමට රැකියාවේ නව දියුණුව ළඟා කර ගැනීමට ලද මහත් වූ අස්සැසිල්ලකි ඒත් මෙහිදී තමා විසින් ප්‍රතික්ෂේප කරන නව දිනයේ උදාවීම කතක මනසට මහත් වූ ව්‍යාකූලත්වයක් ගෙන දී ඇත උදෑසන සුන්දර කරන සෑම කරුණම කතක මනස වික්ෂිප්ත භාවයෙන් සලිත කරවීමට සමත්ව ඇත ඒ තමයි තුන්වෙනි කොටසට ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අහන්නේ යොදාගෙන ඇති කාව්‍යෝක්ති කවියාගේ වස්තු විශේෂ සඳහා කොතෙක් දුරට ගැලපේද මෙහිදී කවියා උත්ප්‍රේක්ෂාලංකාරවත් බස්සහරක් ලබා දෙයි සූර්යා රකුසෙකු ලෙස දැකීමද අජීවී දේකට සජීවත්වයක් මෙන්ම භයංකාරත්වයක්ද ලබා දෙන්නකි තමන් ලැබූ නිදිසුවය කවියා ධ්‍යානයකට උපමා කර ඇත ධ්‍යාන වඩන්නේ බෞන් වඩන්නේ ඍෂිවරුන් හා ආගමික වශයෙන් මනස උසස් තත්ත්වයට පත් කරගත් අයවලුන් විසිනි මෙහිදී ශාන්ත රසයකට ගැලපෙන වදන් පවා යොදාගෙන ඇති බැව් පෙනේ කළු රිදි පොටක් ලෙස යොදාගෙන ඇති අතර ඒ සංකේතවත් බස්වහරකට යොදාගත් සාධකයක් බවට මනාව පැහැදිලි වන්නකි එමෙන්ම කුරුල්ලන්ද මල් පොහොට්ටුද පිළිබඳ කවියා දක්වන්නේ සංකේතාත්මකවයි ඒ තුලින් කතක මනසේ වූ වික්ෂිප්ත භාවය මනාව පැහැදිලි වේ හොඳයි ඊළඟට අපි බලනවා පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපූර්වත්වයෙන් සිය නිර්මාණයේ සාර්ථකත්වයට ඉවහල් කරගෙන ඇතිද කියන එක ඒ සඳහා පිළිතුරට මඟ පෙන්වීම අපූර්ව යන්නෙහි තේරුම මින් පෙර නොවූ විරු යන්නයි උදෑසනක අසිරිය මිහිරියාව කොතෙකුත් අප රසවිඳ ඇත අසා ඇත එහෙත් මෙහිදී අප අත්දකින්නේ එවැනි කිසිවක් නොවේ නූතන සමාජ ප්‍රශ්න හමුවේ මිරිකුණු අයෙකුගේ මනෝභාවයන් එයද මනෝභාවයයි එයද සාර්ථකත්වයට පත්වීමට හේතුවකි එමෙන්ම ප්‍රතිභා සම්පන්න අයෙකු ලෙසින් උදෑසනක මිහිරියාව වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දර
ඇති උවද මෙහිදී පෙන්වන කරුණු අනුව අපූර්වත්වයෙන් යුක්තව සියල්ලෙහි විනස් වූ බවක් අපහට දැකගත හැකිය මෙහි සිදුවීම් සියල්ලම නවමු මොහොනවරකින් ඉදිරිපත් කිරීමට කවියා සමත් වී ඇත නින්ද ධානයකට සමවැදීමක් ලෙසද නැවතත් නින්දට යන්නේ භාවනාව තුරුළු කරගැනීමෙන් බවද පෙන්වීමෙන් ඒ තුළද ඇත්තේ අපූර්වත්වයකි සමස්තයක් ලෙසින් ගත් කල මේ නිසඳස් ආකෘතියෙන් ලියවි ඇත උත්තම පුරුෂාඛ්‍යානේ භාවිතා කර ඇත උපමා රූපක හා සංකේතාත්මක බස් වහරය යොදාගෙන ඇත්තේ සිය මුඛ්‍ය අරමුණ වඩාත් ඔප්නංවා ගනිමිනි පුතේ මෙතනදී උදාහරණ මේ පද්‍ය ආශ්‍රිතයෙන්ම දාන්න උදෑසනක සිදුවීම් වස්තු විෂය වූද ප්‍රශ්නකාරියෙකුගේ මනෝභාවයන් චිත්‍රණය කිරීමට සමත්ව ඇත සජීවී බස් වහරක් යොදාගෙන ඇත එකම සිදුවීමක් සම්පින්ඩණයෙන් යුක්තව ඉදිරිපත් කිරීමට තරම් කවියා සාර්ථක වී ඇත අපූර්වත්වයෙන් සියලු සිදුවීම් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිභාපූර්ණ කවියෙකු ලෙසිනි මේ අනුව බලන කල මෙම පද්‍ය පන්තිය සාර්ථක පද්‍ය පන්තියක් ලෙසින් රස විඳිය හැකිය මේකට තව ඔයගෙනුත් එකතු කරලා ලියන්න බොහොම ස්තුතියි අයිබෝවන්